මාවත් අපේ පක්ෂයත් කේන්ද්‍ර කරගෙන පහුගිය දින කීපයක්ම මේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් අපිට පක්ෂයකට ලැබෙන විනාඩි 10ක කාලයක් නිසා ඒට සමස්ත පිළිතුරු ලබා දෙන්න මට බැරි වී මම උත්සාහ කරන්නම්. ඒ වගේම මම හිතනවා ඔබතුමා මට ඒට සාධාරණ කාලයක් ලබා දී යුතුයි කියලා. ඔව් නේද? මොකද මොකද ගරු හරි බොහොම ස්තුති දෙන්නටම බොහොම ස්තුති මොකද මේ පාර්ලිමේන්තුවේ පහුගිය සති කීපයක් මම බලාගෙන හිටියා මාවත් අපේ පක්ෂයත් අපේ වැඩපිළිවෙළත් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් කරනවා අපිට විනාඩි කීපකින් පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැහැ ස්තුතිවන්ත වෙන කාලය ලබා දීම පිළිබඳ දැන් පළමුවම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ මා විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු විතක විසුළු ජනක ස්වභාවයෙන්ද තව විතක යම් ඉඟිබිඟි වලින්ද යම් උත්තරයක් ලබා දෙනු ලැබුවා මේක අලුත් යෝජනාවක් නෙවෙයි පහුගිය මැයි මාසයේ 11 වෙනිදා අපි මේ රටට මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩේම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරා ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විත වුණා පළමු කරුණ තමයි මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් ඉවත් වී අපට බාර දෙනවා නම් අප කැමති ඇමති මණ්ඩලයක් මේ 225 තුලින් හදාගෙන ආණ්ඩුවක් කරන්න අපි බාර ගන්න ලෑස්ති. ඒ නිසා කවුරු හරි කිව්වනම් අපි බාර ගන්න ලෑස්ති නෑ කිව්වා කියලා අපි බාර ගන්න ලෑස්ති කියලා තියෙන්නේ මේ මාසේ 11 වෙනිදා. ඒ නිසා බොඩාක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට Tamanta වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට. ඔබතුමා කැමති කෑල්ල ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමාට ඇහෙන පුරුද්දක් තියෙන බව මං කාලාන්තරයක් තිස්සේ දන්නවා. ඒ නිසා අපි තා නිශ්චිත වේ යෝජනාව ඉදිරිපත් කරා. දෙවෙනි යෝජනාව අපේ උනේ ඒකට අපිට ඉඩ දෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් හදා ගන්නවා නම් ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් සහ කාල රාමුවක් ඉදිරිපත් කරනවා නම් විපක්ෂයේ ඉඳන් අපි සහය දෙන්න ලෑස්ති. මේක තමයි අපේ යෝජනා දෙකේ අඩංගු. ඒ මේ මාසේ 11 වෙනි හැබැයි මේ මාසේ 11 වෙනිද ඒ යෝජනාව සංවාදයට භාජනය වෙන්නත් කලින් නේද හිටි හැටියේ නේද නව අග්‍රාමාත්‍යවරයෙක් කැටිට ඔබතුමා දිවුරුම් දුන්නා 13 වගේ දිනයක මට මතක විදියට. එහෙමනි සිද්ධු වුනේ. එතකොට ඒ යෝජනාව සංවාදයට භාජනය වුණේ නැහැ. අපි කියන්නේ මොකද්ද? මා කියන්නේ අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී තිබේ. මේ ක්ෂණිකව හෝ කෙටි කාලයක මතුවූ අර්බුදයක් නෙවෙයි. මේ දිගු කාලයක් අපේ රට අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්තියක් හා ඒ ආර්ථික ප්‍රතිපත්තිය හා ගැටු ගැහුණු දේශපාලන සංස්කෘතියත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කරේ. බොහෝ අය උපුටා දක්වන්න උත්සාහ කරනවා මේ අර්බුදේ ආර්ථික කොටස. හැබැයි මේ බොහෝ අය මේ අර්බුදේ දේශපාලන කොටස සංගවන්න උත්සාහ කරනවා. අපේ රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සිදු වුණේ සංවර්ධන යයි කියන ව්‍යාපෘති සිද්ධ වුණේ අපි හදා ගන්නා ලද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකට නෙවෙයි. අපි හදා ගන්නා ලද ආර්ථික උපාය මාර්ගයක නම් හම්බන්තොට වරාය කොතනද තියෙන්නේ? පිරිපහදුව කොතනද තියෙන්නේ? මා හිතන්නේ අපි හදා ගන්නා ආර්ථික උපාය මාර්ගික උඩින් තියෙන්නේ පිරිපහදුව. ඒ වෙලාවේ පිරිපහදුව ඩොලර් බිලියන 1යි, හම්බන්තොට වරායට ඩොලර් බිලියන 1.3යි. එහෙනම් පිරිපහදුව යට ගිහිල්ලා වරාය උඩට එන්නේ කොහොමද? සල්ලි, කමිෂන්, දේශපාලන සංස්කෘතිය, වංචාව. එනිසා මේ අර්බුදයේ ලොකු පංගුවක් තියෙන කොතනද? කවුරුත් මේ අර්බුදයේ හේතු දක්වන ලෑස්තිලා තියෙන ආර්ථික සාධක මත. හැබැයි මේ අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කළ තිබෙනවා මේ දේශපාලන සංස්කෘතිය. අද අපේ රටේ සිදු වී තිබෙන මහා කොන්ක්‍රීට් ඉදිකිරීම ඒවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයට සම්බන්ධුණු සංවර්ධන උපාය මාර්ගයක්ද? ඒවා ජනතාවට මොන තරම් තමගේ ජන ජීවිතය ඉහළට ගෙන යාම සඳහා බලපෑමක් වුණාද? කිසිවක් නැහැ. පාළු වෙච්ච පාරවල් හිස් ගොඩනැගිලි ලොකු කොන්ක්‍රීට් වනාන්තර විශාල දිසාපති කාර්යාල මොකද්ද මේ සිදු වී තිබෙන්නේ? මේ වාසිය ඔක්කොම ගියේ මේ දේශපාලන සංස්කෘතිය වංචාව දූෂණය නාස්තිය වරප්‍රසාදලා දේශපාලන මා යෝජනා කරන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ලෑස්ති අපිට බාර දෙනවා නම් ඒක තමයි එක එහෙනම් ඕගොල්ලෝ කරනවා නම් මොකද්ද කරන්න කියලා මාසයක න්‍යාය පත්‍රයක් දෙන්න ඒ න්‍යාය පත්‍රයෙන් පස්සේ මහජනදකට එනයි මම මේ කියන්නේ මම මේ අග්‍රාමාත්‍ය ධුරේ බාරගත්තා ඔබ මේක බාරගත්තත් ඔබ බාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ ඔබටත් මටත් මේ පුටියේ වාඩි වීම සඳහා ජනවරමක් ප්‍රතිබව මතක තබා ගන්න. අඩුම තරමේ මට ජනවරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ජනවරමක් තිබෙත් නෑ.
එහෙමකනේ අග්‍රාමාත්‍ය ධූරේ දින නියමයක් නැතුව අවසන් වෙන කාලවකවානුවක් නැතුව පාලනය කිරීම යුක්ති සහගතවන්නේ කෙසේද ඔබ සාමාන්‍යයෙන් ඔබගෙන පුවත්පත්වල සාහි පුවත්පත්වල මාධ්‍ය වාර්තා කරන ලියන ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා හැබැයි මම අහන ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට කොතන දෙක අනුකූල වන්නේ එනිසා ඔබ වාඩි වූ පුටුවේ එම්බලයක් ලෙස එලීගලි නැගිටින්න සූදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි ඒක මම කියන්නේ ඔබ මෙන්න මගේ මාසහාය ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ජනතාවට ජනවරමකට අවස්ථාවක් දෙන්න ජනතාවගේ ජනවරමේ මේ ආණ්ඩුවක් හදාගන්න මම මොකද මාසහාය ප්‍රෝග්‍රෑම් එකෙන් කියන්නේ මම කියන්නේ නැහැ මේ මේ දශක හතරක ආසන්න කාලයක් ගමන් කරමින් තිබුණ මේ ආර්ථික මාවතේ හරිද බීසුණුම පිපිරීම මේ ආර්ථික සිදුවී තිබෙන මේ මාස හතෙන් අටෙන් ගොඩ ගැනීම කියලා විශ්වාස කරන්නේ කවුරුත් එම විශ්වාස කළ යුතුත් නේ හැබැයි මාසහායක් ඇතුළත මූලික දෙයක් තියෙනව කරන්න මොකද්ද මිනිසුන්ට තෙල් ටික ලබා දීම මාතන දැන් ආණ්ඩු කෙනෙක් දෙනවා කියන ගෑස් ටික ලබා දීම ඖෂධ ටික ලබා දීම පාසල් ටික විවෘත කිරීම රාජ්‍ය කාල විවෘත රාජකාර රාජ්‍ය ආයතන විවෘත කිරීම කර්මාශාලා වැහිමිට යන තැන අනතුරු වළක්වා ගැනීම දීවරයන්ට බෝට්ටු යන අවස්ථාවක් නිර්මාණ කළ තිබෙ ගොවින් නැවත කුඹුරට බැස්සීම මේ ආදී සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය යථාවත් භාවයට ගින්න ඒක මාසයෙන් කරන්න ඕන ඔබතුමා කෙනෙක් මාසයෙන් කරන්න බෑ කියලා एक ने मासा के टवड़ा वैडी कालक मिनिस पोली में मरीन नोनुद, गैस सिक्यंग इन्नोनुद, कुमरोटा बहिन नेतु इन्नोनुद, बोट टिके वैल्ले वैल्ले के टकला इन्नोनुद, पासल वाला ती इन्नोनुद, राज्यकारी 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 वाला ती इन्नोनुद, फैक्टरी वाला ती नहीं, माक वा ऐसा मान्य तत्व अपी किट कालक तो दिट करना, अनतुरु मासा इम पशु मैथ्युवर्ण कटे हम, ऐ मां मैथ्युवर्ण की लंद मुका किसाद මේ අර්බුදයෙන් ගොඩ එන ස්ථාවර පාලනයක් විතරක් නෙවෙයි මේ අර්බුදයෙන් ගොඩ එන සඳ විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි විශ්වාසනීය ස්ථාවර පාලනය මොකද මේ ආණ්ඩුවට ස්ථාවර පාලනයක් තිබුණා ජනාධිපතිවරයාට විසිනි සංශෝධනය හරහා අත්‍රියක බලයන් සහිතවද විධායක ජනාධිපති ධුරය තිබුණා පෞගේ අප්‍රේල් මාසයේ පළවෙනිදා වෙන අප්‍රේල් මාසයේ මුල් සතිය වනතේ 3න් 2කේ බලයක් තිබුණා විධායක බලයක් තිබුණා පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයක් තිබුණා ස්ථාවර භාවය තිබුණා පෞගේ දා විදුලි බල මණ්ඩල පනත උනත් उत्तर අද ගොඩනැගී තිබෙන පාලනය රටේ මා කියන්නේ නෑ ඒක ඕන කාල වකවානුවක කවුරු හරි ආණ්ඩුවක් ආපුවම විපක්ෂයයි ආණ්ඩුවට යන්න කියන එක සම්ප්‍රදායයි හැබැයි අද ජනාධිපතිවරයාට යන්න කියන්නේ එහෙම එකක් නෙමෙයි එතුමාට එතුමාගේ බුද්ධියන් සරා එතුමාගේ රාජසොත්තු සංගේ එතුමා වැඩිපුර විශ්වාසවන් ඒව කරේ ඒ වාර්තා වලින් හොයන්න පුළුවන් එතුමා කරේ විශ්වාසය කොතනද තිබෙන්නේ ඒ නිසා එතුමාගේ නායකත්ව විශ්වාස කරන්නේ නැහැ ඉතින් කොහොමද රට තුළ විශ්වාසනීය පාලනය ගොඩනගන්නේ ඔබතුමා ගත්තා विश्वासनीय සමාර යෝජනා කරන කණ්ඩායමක අන්තර්පාලන කදමු සමාර විපක්ෂෙන් නම් අදමු නෑ මම යෝජනා කරන්නේ ජනතාවගේ ජනවරමකින් නව විශ්වාසනීය පාලනයක් ගොඩනගා යුතුයි අන්න ඒක තමයි මගේ මාසහය කියලා කියන්නේ මාසහයෙන් මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න ඔබතුමාම දන්නවා 2015 19 කාලේ අපේ ජාත්‍යන්තර සූරි බැඳුම් කර මුළු ණය ප්‍රමාණය ආරම්භ තිබි බිලියන 15මාරයි 2007 අපි ගන්න පටන් ගත්තේ හැබැයි 2015 වෙනකොට ආරම්භ තිබුණ බිලියන 3මාරයි හැබැයි 2015 19 තමුණාංශ බිලියන 12ක් ගත්තා. එතකොට මේ ISB වල හිරවීමේ නේද ඒකෙන් ගත්තොත් 75%කට වැඩි පංගුවක් තිබිලා තමුණාංශගේ පාලන කාලය ඇතුළේ. මම ඔබ හිතනවාද ඒක මාසයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා? අපේ ණය පංගුවේ මේ විශාලත්වය මාසයෙන් ගොඩ ගන්න බෑ. අපේ ආනයන අපනයන අතර ඇති වී තිබෙන පරතරය 2021 බැලුවොත් අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5ක් වෙනකොට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 26.6ක් වෙනවා. පරතරය එතන ඩොලර් බිලියන 8.1ක් තිබෙනවා මේ පරතරය මාසයෙන් ඉක්මවන්න බෑ
මේ පරතර ඉක්මනන ක්‍රමානුකූලව අපි අපනාන ආදායම් වැඩි කරගෙන ඉන්න සඳහා ආර්ථික සැලැස්ම ආනයන වියදම් මා විශේෂයෙන් විශ්වාස කරනවා මෙවැනි අර්බුදයකදී රටක් ගොඩවෙමින් තිබෙන්නේ අපි ග්‍රීසිය දිහා බැලුවත් ලෙබනනේ දිහා බැලුවත් ලෙබනේ තාම ගොඩවිලා නැහැ ග්‍රීසිය අවුරුදු 12කට පස්සේ ගොඩවෙමින් තිබෙන්නේ ඒ හැම රටකම මොකක් සිදු වී තිබෙන්නේ අපේ පරිභෝජන රටාව වෙනසක් වෙලා තිබෙනවා එනිසා අපේ රටේ පරිභෝජන රටාව වෙනසක් සිදු වී තිබෙනවා එනිසා අපි මේ ආනයන අපනයන අතර පරතරය පියමන් කර ගැනීම සඳහා සැලැස්මක් ඕන ඒක මා කියන්නේ මා සයින් කරන්න පුළුවන් කියලා අපි නයර්බුදේ මාසයෙන් ගොඩ ඉන්න බෑ අපේ රටේ නිෂ්පාදනය ඇති වී තිබෙන මේ කඩාවැටීමෙන් අපිට ගොඩ ඉන්න බෑ අපේ ආදායම 2021 ගත්තොත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය ආදායම 8.7 දක්වා අඩු වී තිබෙනවා රජයේ ආදායම් වලින් 52ක් ගෙවන්නේ මේ 58ක් ගෙවන අපේ රාජ්‍ය සේවක වැටුප්සා විශ්‍රාම වැටුප්පෙනුයි රාජ්‍ය ආදායම් 70ක් අපිට ගෙවන්න සිදු වී තිබෙනවා ණය පොලි වාරික වලට ණය පොලි වාරිකයට ඒකට අපේ රාජ්‍ය සේවක වැටුප් 58යි 72යි අපේ आर्थिक प्रतिपत्ति प्रतिपाक मा योजना मट नोबेल ඔබතුමාට උනන් අයින් වෙන්න පුළුවන්. පත්කිරීමේ බලයක් ඔබතුමාට නැහෙනි. ඔබතුමා ඒකත් තේරුම් ගන්නකෝ. හරිද? ඔබතුමාට අයින් වෙනවා කියලා ඔබතුමාට අයින් වෙන්න පුළුවන්. මම දන්නවා ඔබතුමා අයින් කරන්නත් හදන බවත් මම දන්නවා. හරිද? මම මේක දන්නවා. ඔබතුමා දන්නවනේ මං ගැන හොඳට. හරිද? ඕන තොරතුරක් එන ඕන සාකච්ඡාවක් පිළිබඳව දන්න. හරිද? ඒ නිසා තේරුම් ගන්න හොඳට. හරිද? ඒ නිසා එහෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබතුමා අයින් වෙලා මට දෙන්න ඔබතුමාට ඒක බලයක්වත් නැහැ මතක තබා ගන්න. හැබැයි මම අදත් ඉන්නවා ස්ථාවරේ. මට මේ පාර්ලිමේන්තුවේ මම කැමති ඇමති මණ්ඩලය තෝරාපත් කරගෙන කෙටි කාලයක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා මාසයක් යන මත්තෙන් මහමැතිවරණයට ගිහිල්ලා ජනතාවට අවස්ථාවක් දීලා නව ජනවරමකින් නව ආණ්ඩුවක් හදාගත යුතුයි. ඒක ජනතාව තීරණය කරයි. මොකද මේ අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත වශයෙන් ස්ථාවර විශ්වාසනීය පාලනයක් අවශ්‍යයි. අද මේ පාර්ලිමේන්තුවේ මොන පාලනය ගොඩනගුවත් ඒක ජනතාව විශ්වාස කරන්නේ නැහැ. जनता विश्वास जनता पशु जनता विश्वास जनता मेवनी अर्बुदे जनता 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 එම අරුබුදෙන් ගොඩ යා හැකියයි කියලා විශ්වාස කරන දේශපාලන කඳවුරකට ජනතාව විසින් ඡන්දය ලබා දෙනවා. ඒතකොට ජනතාවේ ආණ්ඩුව හදන්නෙම මේ අරුබුදෙන් ගොඩ ගන්න. ඒ නිසා අනිවාර්යෙන් ජනතාව අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදයක් ඒ ආණ්ඩුවට දෙනවා. අන්නේ අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදය ඇතුළත තමන්ගේ ආණ්ඩුව ගොඩනගා ගැනීම සඳහා තමන්ට තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් නම් මේ අරුබුදෙන් අපිට ඉස්සරහට ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව විවස්ථා තුල නීති වගන්ති තුල පාර්ලිමේන්තු ඔලුගෙඩි තුල අටවා ගන්නලද කවර පාලනයකින් හෝ මේ අර්බුදයෙන් ගොඩීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මාගේ නිශ්චිත යෝජනාව නැවතත් මා ඉදිරිපත් කරන්නේ එවැනි කෙටි කාලයක් ඇතුළත සමාජයේ සාමාන්‍ය තත්ත්වයකට ගෙනල්ලා අනතුරුව මහමැතිවරණය කරා ජනතාවට අලුත් අවස්ථාවක් ලබා දෙන්න ඕන. ඕක තමයි මගේ යෝජනාව. ඒ නිසා ඔබතුමාට නොබෙල් තෑග්ග දෙන්න ඒ තරම් ඉක්මන් වෙන්න ඕනේ නැහැ. මොකද මම මගේ යෝජනාව නිශ්චිතව කියලා තිබෙනවා. ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමා අල්ලගෙන තියෙන නිසා. ඊළඟ මම කියන්නේ දැන් මේ නැගිටීම් පිළිබඳව විශාල කතාවක් මම හිතන්නේ ඇගේ හිරිවැටෙන කතාවක් කරා මනුෂ්‍ය නානයක්කාර පෞගේ 27 වෙනිදා ගරු සභාපතිතුමනි පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට කමල් ගුණරත්නට ලිපියක් යොමු කොට තිබෙනවා. ඒ ලිපිය නිශ්චිත ලෙස පැහැදිලි කොට තිබෙනවා 5-6 කියන දිනවල කළු කොටි සැමරුමක් තිබෙනවා. ඒ සැමරුම උපයෝගී කරගෙන එල්ටීටී සංවිධානයේ කලායයි කියන මුවාවෙන් දකුණේ හෝ උතුරේ විදේශීය රහස් ඔත්තු සේවාවක් විසින් බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බව එම ලිපියේ සඳහන් කොට තිබෙනවා. දැන් මම අගමැතිවරයාගෙන් දැනගන්න කැමති ඒ විදේශ ඔත්තු සේවාව කවරෙක්ද එවැනි සිදුවීමක් කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කොට තිබෙනවාද ආරක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කර තිබෙනවාද එහෙම නැත්නම් ඒක පොලිස්පතිවරයාගේ හිතලුවක්ද මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි රටේ විශාල ජනතාවගේ නැගිටීම් තිබෙන ආණ්ඩු විරෝධයක් තිබෙන
ආණ්ඩුවට විරුද්ධව ජනතාව පිළිගැනීමේ තිබෙන වෙලාවක්. මෙවැනි වෙලාවක පොලිස්පතිවරයා ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යොමු කරලා කියනවා උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ අනතුරක් තිබෙනවා. විදේශීය රාජ්‍යත්තු සේවාවක් මේක පුපුරන සැලසුම් කරලා තිබෙනවා. එල්ටීටී සංවිධානය වෙත පැවරීමේ අරමුණි. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. එතකොට ඒ වගේම ඊළඟ එකේ සඳහන් කරලා තිබෙනවා ඒ නොදුරු දිනවල දේශපාලන ව්‍යාපාරයන් විසින් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට පහර දීමට නියමිත තිබෙනවා කියලා අපේ පක්ෂය නම සඳහන් කරලා තිබෙනවා. මන්දල ගණන කමිටුවේ මෙනි වාර්තාවක් ඇවිල්ලා තිබෙනවා. ඒ අතර මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීවර මේ පාර්ලිමේන්තුවේදී කියන නම විනිද ලොකු වාහන ගිනි ගන්න පුළුවන් ලොකු නිවෙස් ගිනි ගන්න පුළුවන් මෙම සැලස්මක් දියත් වෙලා තියෙනවා කියලා. එතන මේ ඔක්කොම එකට සම්පින්නේ කරලා බලපුවාම අපිට සාධාරණ සැකයක් තිබෙනවා. ආණ්ඩුවට ජනතාවගේ විරෝධය ඉස්සරහට වින් තිබෙනවා. ඒ විරෝධය යටපත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව විසින්ම සැලසුම් කරලද යම් කඩා කප්පල්කාරී සැලසුම් සාගත ක්‍රියාවක් දියත් කිරීමේ උවමනාවකින් පෙළෙනවා. එහෙම නැත්නම් පොලිස්පතිවරයා මේ පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන. කැඳවලා අහන්න ඕන. පහසහය කලුකොටි සමරුම ඉලක්ක කරගෙන උතුරේ හෝ දකුණේ විදේශීය රහත්ත්ව සංවිධානයක් විසින් බෝම්බ පිපිරීමට සැලසුම් කළ තිබෙන බව පොලිස්පතිවරයා විසින් කමල් ගුණරත්න දැනුම් දී තිබෙනවා. 27 වෙනිදා පහු ගිය. ඒක 29 වෙනිදා කමල් ගුණරත්නට ලැබුණු බව සීල් එකෙන් බාරගෙන තිබෙනවා. පැහැදිලි කරන්න. දේශපාලන ව්‍යාපාර මත පැටවීම සඳහා කුමන්ත්‍රණයක් තිබෙනවා. මා මේක ඉතා හොඳින් දකින්නේ මෙය ආණ්ඩුව මේ ජනතාවගේ ආණ්ඩුවට එරෙහිව පැනනගෙන තිබෙන විරෝධතාවය විනාතකට යොමු කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් මේ තිබෙනවාද කියලා. ඇයි? මන්ත්‍රීවරු ආයුධ ඉල්ලුවා පක්ෂ නායක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම රැසීමේදී තුවක්කු හතර ගාන ඉල්ලුවා තමන්ගේ ආරක්ෂක සපයන්න. ඊළඟ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් 5 දිනක් ලබා දෙන්න එකඟ වුණා. ඔවුන්ව තෝරා ගන්න ග්‍රාම ආරක්ෂක නිලධාරීන් අවි පුහුණුව සහිතව ඔබතුමාට මතක 1000 සසුකන ගණනේ ආරම්භයතර තමයි පෙරා හමුදාව හදාගත්ත මන්ත්‍රීවරු ඇමතිවරු කැකිරාවේ අධිකාරිගේ ගෙදර වෙනම අතුරු හමුදාවක් හිටියා. ග්‍රාම ආරක්ෂක බටවේ කිය අවියාවිද සහිත පුහුණුව සහිත හිටියේ. එවැනි ප්‍රවණතාවයක්ද කියලා සැකයක් තිබෙනවා. මොකද නෙවෙයි. එනිසා මා කියන්නේ සැලසුම් සහගත ලෙවෙනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ආණ්ඩු විසින් නිර්මාණය කිරීම සඳහා සැලසුම් තිබෙනව පැහැදිලි. මොකද මේක පළමුව තව 1973 අපිට මතකයි. 1973 ඉඳන් මොකක් සිද්ධ වුණේ? ආණ්ඩුවම සැලසුම් කරලා තමුන්නාසගේ ආණ්ඩුවම තමුන්නාසෙත් කැබිනට් මණ්ඩලෙ හොබපු ආණ්ඩුවම සැලසුම් කරලා නෙවෙයිද හෙට්ටි වීදියේ ගිනි තිබ්බේ? දෙමළ මිනිස්සු ඝාතනය කරේ. අවසානද මොකද වුණේ? තමුන්නාස සහතික කර අවසානද මොකද වුණේ? ඒ කිසිවකට සම්බන්ධ නොවන දේශපාලන ව්‍යාපාර තහනම් කරා. තහනම් කරේ නැදේයි. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාර්ත බෙහෙමින් නැගිටමින් ආවා. සරත් චන්ද්‍රයන්ට පහර දුන්නා. විවියන් ගුණවර්ධනට පහර දුන්නා. Member you have 2 more minutes. මේ පන්සල් වලට ගිහිල්ලා කටුවට මේ මන්දර දිනිස් ගුණවර්ධන මන්ත්‍රීතුමාට මේවා කියනකොට උතන ඉන්න පුළුවන්ද කියලා. ඔබතුමාට මතකද පන්සල් වට කරලා කටු කම්බි ගැහුවා? ඔබතුමාට මතකයි විවියන් ගුණවර්ධනට පහර දුන්නා. ඔබතුමාට මතකයි සරත් චන්ද්‍රයන්ට කානුවේ දාලා පහර දුන්නා. ජූලි වැඩවර්ජක ලක්ෂ ගණන් එළියට දැම්මා. දාලා මොකද කරේ? ආණ්ඩුවට විරුද්ධ වෙමින් තිබෙන මඩ විරුද්ධව නැගෙමින් තිබෙන ජනතා විරෝධය මඩ පැවැත්වීම ඒ ක්‍රියාමාර්ග වලින් අසමත් වෙනකොට තමුන්නාසලා කළු ජූලියක් නිර්මාණය කරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යාපාර තහනම් කරා. අදත් ඒකද මේ තියෙන්නේ. නිසා එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් නිර්මාණය කිරීමේ උවමනාවකින් ආණ්ඩුව පෙළෙනවාද කියන සාධාරණ සැකය මිනිසුගේ කතාව ආපුවම ලොකු වාහන වලට ගිනිතියේ ලොකු ගෙවල් වලට ගිනිතියේ පාර යන්න බලාගෙන නේද? එහෙම කකාටත් ඕන කමක් නැහැ මතක තබාගන්න. ඔව් ඕනරබල් ප්‍රයිම් මිනිස්ටර් තව මිනිත්තු 5ක් දෙන්න මට බයින්න. ඕනරබල් මෙම්බර් ප්ලීස් කන්ටිනියු. මම කියන්නේ මට දැන් එහෙම අවශ්‍ය නැහැ. මට එහෙම අවශ්‍ය නැහැ. මොකද දන්නවද? එතුමා හිතන් ඉන්නවා එතුමාට හොඳ කිඹුල් හමක් තියෙනවා කියලා. කිඹුල්ලමක් නෙමෙයි තියෙන්නේ. එතුමන සංවේදනයේ නැහැ. හැඟීම් නැහැ. දැනෙන්නේ නැහැ. මිනිසුන්ගේ වේදනාව, මිනිසුන්ගේ කෝපය, මිනිස් අත්පත් වී තිබෙන දුක්ක දෝමනස්සන් පිළිබඳ හැඟීමක් නැහැ. එමේ හැඟීමක් නැති වෙනකොට හැඟීමක් නැති මනසකට සමාජය තීරු ගන්න බෑ. මට වඩා ගොඩක් අය දන්නවා මේක ඔබතුමා ගැන. ඔබතුමාට සාමාන්‍ය ජනතාවගේ දුකක් වේදනාවක් ඔවුන්ගේ ආහාර ඔවුන්ගේ ගැමිණි අම්මගේ ප්‍රශ්න පිළිබඳ දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමාට කිසිදු හැඟීමක් නැති නායකයෙක් සාමාන්‍ය හිරිවැටුණු නායකයෙක් ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ලෝකෙක ඔබතුමා ජීවත් වෙන්නේ ඔබතුමා කවදාවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ජීවත් වුණේ නැහැ ඔබතුමා හැමදාම සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න නායකයෙක් හරිද ඔය ප්‍රකාශ තුලින් පවා පෙන්눔 කරන්න ඒක ඔබතුමා කල්පනා කරනවා ඔබතුමා නැගිටලා මට විනාඩි 5ක් දුන්නා කිව්වම ඔබතුමාගේ මාධ්‍ය ජාලය හරහා රනිල්ට බණින්න රනිල් ටයිම් එක දෙයි ඕකනේ
ඔයි මීඩියා ජිමික්නේ ඔබතුමාගේ ඔබතුමා මොකද කරන්නේ මෙතන නැගිටලා ගිහිල්ලා මන් දන්න ඉස්සර ලංකාදීපේ කතා කරේ කාටද කියන්නේ හරිද ඔබතුමා කතා කරලා ප්‍රවෘත්ති නිර්මාණය කරනවා ඔබ ඔබතුමා සාමාන්‍ය නිවුස් නිවුස් ප්ලෑන් කරන කෙනෙක් මම දන්නවා ලංකාදීපේ ඔබතුමා නිවුස් ප්ලෑන් කරන්න කාත් එක්කද කියලා ඒකත් මන් දන්නවා හරිද ඒ නිසා ඔබතුමාගේ ජීවිතේම ඔය නිකන් ගේම් වලින් ඩීල් වලින් හරිද එහෙට මෙහෙට පත්තු කර ගැනීම වලින් ඔබතුමාගේ දේශපාලන ඔබතුමා මතක තියාගන්න විශාල දේශපාලන ව්‍යාපාරයක් විශාල බංකොලොත් බවට පත් කරේ ඔබතුමාගේ ඔය නිකන් ගේම් වලින් දේශපාලන ඔබතුමා මතක තියාගන්න ගේම් වලින් දේශපාලන කරන්න බෑ ඔබතුමා දැන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගේම් එකේ නිසා ගේම් වලින් දේශපාලනේ తాවකාලිකයි ගේම් වලින් දේශපාලන කරන හැම කෙනාම ඉතා කෙටි කාලයක් තුල කුණු බක්කිය උරුම වී තිබෙනවා හරිද ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ගේම් වලින් දේශපාලනේ නතර කරන්න ඒ නිසා මා කීපයක පිළිපදම වග කියනවා ඒකේ ඒකේ ඉතාමත් නිශ්චිත අදහස සහ ඒ වගකීම මා බාර ගන්නවා ඒක තමයි මගේ අදහස ගරු සභාපතිතුමනි භූමිසුති